තිලකරත්න දේසාන් තුංගිරියවෙන් දැක් වූ සුපිරි දක්ෂතා හේතුවෙන් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවිභා රෝඩ් සේෆ්ටි වෝල් සීරීස් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කරගනිමින් මූලික වටේ තමන්ට හිමි තරග අවසන් කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගෙන් ශ්‍රී ලංකාව කඩලු 6ක ජයක් වාර්තා කිරීමත් සමගයි ශ්‍රී ලංකාව රෝඩ් සේෆ්ටි වෝල් සීරීස් තරගාවලිය යටතේ ක්‍රීඩා කළ සම්පූර්ණ තරග සංඛ්‍යාව 6ක් වන අතර ඉන් තරග 5 ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඊයේ පැවති තරගයේ පළමුවෙන්ම පන්දුවට පාර දුන් එංගලන්තය කඩලු 9ක් දැවී ලකුණු 78ක් ලබා ගත්තා. ක්‍රිස් ට්‍රම්ලට් ලකුණු 22ක් රැස් කළ අතර පන්දු යැවීමේදී අගනා පන්දු යැවීමක නිරත වූ ටීඑම් දිල්සන් සිය පන්දු වර 4 නිමා කළේ ලකුණු 6ක් පමණක් ලබා දී කඩලු 4ක් දවා ගනිමින් පිළිතුරු නම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නම් පන්දු වාර 7යි පන්දු 4ක් තුල අදාළ ලකුණු සංඛ්‍යාව හඹා යාමට සිදු වුණා. ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දු වාර 7යි පන්දු 3ක් තුලදී කඩලු 4ක් දැවී එම ලකුණු සංඛ්‍යාව හඹා යමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තමන් සතු කරගත්තා. සුපිරි ප්‍රතිහරණයක නිරත වූ ටීඑම් ඩිල්සන් පන්දු 26කින් නොදැවී ලකුණු 66ක් ලබා ගත්තේ 6 පාරක් සහ 4 පාර 11ක් සමගින්. ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ සිව්වෙනි ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායම සමගින් අවසන් පූර්ව තරගයේදී තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකාව සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3ට බිඳුවක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ මෙරට වේලාවෙන් අද අලුයම නිමා වූ තෙවැනි එක්දින තරගයෙන් කොදෙව්වන් කඩලු 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි. මෙම තරගයේ පළමුවෙන්ම පන්දුවට පාර දුන් ශ්‍රී ලංකාව කඩලු 6ක් දැවී ලකුණු 274ක් ලබා ගත්තා. ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 68ක සබඳතාවයක් පළමු කඩුල්ලට ගොඩ නැගුවා. ධනුෂ්ක ලකුණු 36කට දැවී ගිය අතර දිමුත් ලකුණු 31ක් රැස් කළා. අපැතුන් නිස්සංක ලකුණු 24කටත් දිනේෂ් චන්දිමල් ලකුණු 16කටත් දසුන් සානක ලකුණු 22කටත් තිසර පෙරේරා ලකුණු 3කටත් දැවී යාම සමග ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුළු 6 ලකුණු 150ක් තිබියදී දැවී ගියා. අනතුරුව හත්වන කඩුල්ල සඳහා නොබිදුණු ලකුණු 123ක සබඳතාවයක් ගොඩ නැගීමට වඩිදු හසරංග සහ අසෙන් බණ්ඩාර සමත් වුණා. සිය මංගල එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකයේ වාර්තා කළ වඩිදු හසරංග පන්දු 60කින් නොදෙවි ලකුණු 80ක් ලබා ගත්තේ 6 පාර 3ක් සහ 4 පාර 7ක් සමගින්. එය අංක 8 ස්ථානයේ පන්දුවට පාර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින තරගයකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. එක් 6 පාරකින් සහ 4 පාර 3කින් සිය ඉනිම ශක්තිමත් කළ අසෙන් බණ්ඩාර නොදෙවි ලකුණු 55යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දු වාර 48යි පන්දු 3ක් අවසානයේදී කඩුළු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඩැරන් බ්‍රාවෝගේ ශතකයක් සමගින්. ඩැරන් බ්‍රාවෝ ලකුණු 102ක් ලබා ගත් අතර සේව් හෝප් ලකුණු 64ක් රැස් කළා. නායක කිරන් පොලාඩ් නොදෙවි ලකුණු 53යි. දෙරට අතර පැවැත්වීමට නියමිත තරඟ දෙක කිව්වොත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය එළබෙන 21 වනදා ඇන්ටිගුවාහිදී ආරම්භ වීමට නියමිතයි. පැයම් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.